අයිබෝන් කිලි පිළිගන්නවා මොණ්ඩාගල ටීවී නාලිකාවට අද අපි වෙනස් වීඩියෝයක් කරන්න ආවේ කොහොමද කිව්වොත් 2020 ජනාධිපති කවුරුන් වෙයිද මොන වගේ සුසුකම් ඇති කෙනෙක් වෙයිද ඒ වගේ විස්තර දැන් අපි ජනතාවගෙන් අහන්න ආවේ අනිවාර්යෙන් තව එකක් මතක් කරනවා මොණ්ඩාගල ටීවී නාලිකාව subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න මොණ්ඩාගල දිස්ත්‍රික්කයේ සිදුවෙන සියලුම පුවත් එසෙනින් දැනගන්න ඕන නම් අනිවාර්යෙන් subscribe කරන්න එහෙනම් අපි යමු වීඩියෝ එකට පරික්කන හත්තාව තරඟයක් තියෙයි එලාත් ඇති කොට මත දිනා ජනාධිපති කවුරුන් වගේ වෙයිද කියලා ජනතාව මොනා කියේද අපේ රටේ දැන් තරුණ තරුණියක් විදිහට මේ රටට අවශ්‍ය කරලා තියෙන මොන වගේ නායකත්වයක්ද රටට වැඩක් කරන පුද්ගලයෙක් ඒ කියන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයා හොඳයි කියලාද කියන්නේ එතකොට දැන් තාම අපේක්ෂකත්වයේ දීලා නැහැ ඔය හිතනවද සජිත් ප්‍රේමදාස දෙයි කියලා අනිවාර්යෙන් මම හිතන හැම දෙයක්ම එතකොට ගෝඨාභය මහත්තයා හොඳ නැහැ එහෙම කියන්නේ මගේ තීරණය තීරණය සජිත් මහත්තයාට දෙන්න ඕන කියලා මම හිතන්නේ සජිත් මහත්තයායි කියලා එයාව සේවයක් කරයිද විසුකම් තියෙනවා ඈ රටේ උදමේ වාතාවරණයක් අවසන් කරගන්න පුළුවන් අපිට ඒ අපි විදිහට රටේ ඉන්න මහජනයාට හැදෙන විදිහට බොම් මේ වගේ පාරක තොල්ට යන්න අපි උදා කරවන මේ කරප වගේම කොළඹ සංවර්ධන වැඩ කටයුතු ගොඩාක් කරලා තියෙනවා නාගරික සංවර්ධන වැඩ ඒ වගේ ආදැළුවම අද මේ ඉන්නේ ඒ ඔක්කොම අබාහිර කියලා කුණු ගොඩක් කොළඹ නගරය ඒවා දැනුට අපි දෙනවා ඒ වගේ නායකෙක් තමයි දැනට එන්න ඕනන්නේ ඉදිරියට ඒවාගේ හොඳ දැක්මක් ගෝඨාභය රාජපක්ෂ මහත්මය තමයි ඉන්නේ එයාට ජනාධිපති කෙනෙක් වෙන්න සුදුසුකම් ඇතිද ඇති අවට රටේ සේවයක් කරයි කියලා හිතනවද කරනවා අනිවාර්යෙන් ගෝඨාභය රාජපක්ෂ එයා ජනාධිපති වුණොත් රටේ සේවයක් කරයිද කරයිනේ නම් හිතන්නේ හොඳට ඉගෙනගත්ත බුද්ධිමත් විපත් මිනිස්සු ගැන හිතන අහිංසක මිනිස්සු ගැන හිතන අපට ඉස්සරහට ගෙනියන්න පුළුවන් සංවර්ධනය කරගන්න පුළුවන් ඉස්සරහට යන්න පුළුවන් හොඳ නායකත්වයක් තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒකට දැන් අපේක්ෂක දෙන්නෙක් ගැන කියවෙනවා ගෝඨාභය සහ සජිත් ප්‍රේමදාස. කවුද වැඩිපුරම සුදුසුකම් දෙන අපේක්ෂකයා? උද්ඝන මතය නම් මම හිතන්නේ මම දේශපාලනය කරන්නේ සාමාන්‍යයෙන්. මම ඕන රටේ දියුණුව තමයි පෞද්ගලික දේශපාලනය කරන්න මම හිතන්නේ වැඩි වැඩලක් තියෙන්නේ ගෝඨාභය මහත්තයා තමයි. ජනතාව අතර කතාව අපිට නගර බල ගම්බල ඉන්නකොට නිතරම එහෙම කතාවක් තියෙනවා කියන්නේ ගෝඨාභය මහත්තයා තමයි. ඒ කියන්නේ තරුණයෙක් විදිහට මේ රට දියුණු කරන්න පුළුවන් නම් ඒ විදිහට හොඳ අපේක්ෂකයෙක් වෙන්න ඕන කියලා තමයි බලාපොරොත්තු වෙන්නේ. මම පතන්නේ එහෙම තමයි. ඉතින් මේ අපේ ලංකාව ගොඩ යන නායකයෙක් තමයි රටේ කරන්නේ නැති රටට ඕන කියලා විශ්වාස කරනවා. සුබ පතනවා. අපේ රට දියුණු කරන්න පුළුවන් හොඳ නායකත්වයක් ඉස්සරහට එයි කියලා බලාපොරොත්තු වෙනවා. සුබ පතනවා. දැන් එහෙම මේ වැඩේ හරියට ඉන්න බෑ. අජිත් මහත්තයාවත් අනිත් මහත්තයා නේ. මොනවාගේ සුසුකම් තියෙන කෙනෙක් එන්නේ
කරන්න පුළුවන් කෙනෙක් ඉන්න ඕනේ නිදාස ජීවත් වෙන්න. ඒත් ගෝඨාභය මහත්තයා තමයි කියන්නේ. මගේ තර්කය නම් අර මුලින් කිව්වා වගේම රටට ආදරය කරපු මිනිහෙක් විදිහට එදා 30 වසරක යුද්ධයේ ජය ගන්න ගෝඨාභය මහත්තයා ආරක්ෂක ලේකම්ර විදිහට දැවැන්ත වගකීමක් කරයි අපිට කාටවත් නැහැයි බැහැයි කියන්න බැහැ. ගෝඨාභය මහත්තයාවත් වැඩ කරයිද රට? කරයි. යාගේ සිසුන් මැද්ද ජනාධිපති කෙනෙක් වෙන්න. ඒ සුදුසුකම් නැති. අපි කියලා මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා වෙයි කියලා. ගෝඨාභය රාජපක්ෂ නැතුමාට සුදුසුකම් නැතිද ජනාධිපති කෙනෙක් පත් වෙන්න? සුදුසුකම් නැති ඒ වුණාට ඉතින් ඉදිරියට කියන්න බෑ ඉතින් මොනම නිවේදිකද? එයාව රට සේවයක් කරයිද? කරන් දෙඩි තියෙනවා ඒකත් දැරුවක් කම දෙනවා. සයිත් වෙනවා. සයිත් වෙනවා. එයාව රට සේවයක් කරයිද? දැන් සේවය කරා යනවනේ. දැන්ක සේවයක් කරා යනවා. සේවය කරයි. වැඩියෙන් කරයි. වැඩියෙන් කරයි කියන්නේ දැන්. ගෝඨාභය රාජපක්ෂ යාර සුසුකම් මැද්ද ජනාධිපති කෙනෙක් නැහැ. මොකටද මේ? ඇයි තව සුසුකම් තියෙන කෙනෙක් නැද්ද? එහෙනම් පාලනය කරන්න පුළුවන් කෙනෙක් තමයි තියෙන්නේ. ගෝඨාභය රාජපක්ෂ. එයා පාලනය කරොත් රට සේවයක් වෙයිද? වෙයි කියලා අපි හිතනවා.